මොහු ඩුබයි බලා පිටව ගොස් තිබුණේ 2015 හයයි දෙවැනි දින ව්‍යාජ ලෙස සකස් කරන ලද විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින්. ඔහු විදේශගත වෙලා තිබුණේ ව්‍යාජ ගමන් බලපත්‍රයේ නම ලෙස සඳහන් කරලා තිබුණේ වර්ණකුල සූරිය අජිත් අරංග නැමැති ව්‍යාජ නමක්. ඒ වගේම ව්‍යාජ ලිපිනයක් ඔහු සඳහන් කරලා තිබුණා. ඒ වගේම 2017 පෙබරවාරි 27 වෙනි දින කළුතර උතුර පොලිස් සසමේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් සහ රැඳවියන් 5 දෙනෙක් ඝාතනය කිරීමේ ඒ සිද්ධිය පිළිබඳවත් 2006 6 වෙනි මාසේ 11 වෙනි දින කඹුරුපිටිය පොලිස් සසමේදී ඩැනී හිත්තැටිය ඝාතනය ඇතුළු තවත් මනුෂ්‍ය ඝාතන සහ කොල්ලකෑම් කිහිපයක් සම්බන්ධයෙන්ම දිවයිනේ විවිධ අධිකරණවලින් මොහුට වරෙන්තු සහ විවෘත වරෙන්තු නිකුත් වෙලා තිබෙන්නේ. මේ මදූෂණ අය විදේශගතව සිටමින් මෙරට සංවිධානාත්මක අපරාධ සිදු කිරීම, ඒ වගේම විදේශගතව සිටමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවීම සම්බන්ධයෙන් ඉතා පුළුල්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන මේ වන විටත් ආරම්භ කරලා තිබෙනවා. මොහුව රඳවා තබාගෙන ඒ විමර්ශන සිදු වෙනවා.